සමන්තා චක්හවාලිස්ුවත්‍රා ගච්චං තුදීවතා සද්ධම්මං මොනිරාජස්සේ සොනංතු සග්ගේ මොක්හදං තම්මස්සවන කාලු අයං බදංතා දම්මස්සවනේ කාලු අයං බදංතා දම්මස් සවනේකාලු අයං බඩංතා නමෝතස්ේ භගවෙතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ. නමතස්සේ භගවෙතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝ තස්සේ භගවෙතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස් යෝජ දෝසංපහන්තුවාන දෝසනෙයේ නදස්සති දෝසෝ පහතේ තම් හා තාලපක්කෝව බන්ධනාආති සදැබර පෙන්නතන ඔබතුමන් ලවබතුමිියන්ද ජෙෂ්ටපුරවැසියන් රටට දැයට සමයට සකය පවුල්වලට යම මෙහෙව රබල් කරලා විවේකීවගත් කරන අය එ මෙහෙවරවල් සම්බන්ධයෙන් කෙනෙකුට තෘප්තියක් තියෙන්න්න පුළුවනි කෙනෙකට සෑහමත් පත්ෙන්න්න බැරිවෙන්න පළුවනි. ඔබ කළ මෙහෙවරට ඔබට දරුවන්ගෙන් හෝ සමාජයෙන් ප්‍රතිවපකාර ලැබුණ හෝ නොලබුණා වෙන්න පුළුවනි. මම පොදුවේ කතා කරන්නේ. අද මේ කිසිවක් ගැන කල්පනා කරන්න ඕනේ අන්දත් එවසයල්ල ගත වෙච්ච දේව අදින් පසු ජීවිතය ධර්මස් වනින් පසු ජීවිතය වඩාත් ආගමික බවලට පත් කරගන්න කොහොමද වඩාත් තෘප්තිමත් බවට පත් කරන්න කොහම ලෞකික සුගේ සුවය පමණක් නොව හැකිනම් ලෝකෝත්ත්‍ර සුවය ස්පර්ස කරන්නේ කොහොමද කියන මේ කාරණ කෙරෙහි ඔබ අවධහනය යොමු වතු යුතුයි කෙනෙකයි මම කල්පනා කරන්නේය අප බොහෝ පොත්පත් කියවල තිනවා ආගමික සහන්න ආගමික ඔබත් පොත්පත් කියල ඇති දැන් පොත්පත් කිවන්න ගියොත් ඇස විහෙසට පත්වේවිී ඒවගේ පොත්පත් කියවල ඉවිර කරන්න බැරි වේවිී ක දෙහෙම අපි කියන්නේ අපිට සහට පක්ෂ ගරණක පොත්පත් කියවලතිබෙන නිසා නමුත් කෙනෙක් එහම හිතන්න පොළුවනි පොත්පත් කියවල තමයි අපට මේ ආගමික ජීවිතය ගතකරන්නට අවශ්‍ය දැනුම ලැබෙන්න්නේ කියලා ඒ බෞද්ධ පොත පත කියලා හිතාාව බෞද්ධයෝ ඒ බයිබලය කිය හිතා ගතෝලි ක්‍රිස්ටානි අය ඒ කොරාණය කියලා හිතාාව එ අය ඒ ඉගැන්ම්මලටන ඔබට දෛනික ආගික ජීවිතයකුත් තියවී ම මේ කතා කරන්නේ ඒ ඒ ආගම්මල උගන්නා ඇති පරිදි ඉරි දට හෝ සිකුර අදට හෝ නතා බෞද්ධිට උගන්නා ඇති පරි උදේ හවස දෙැහැත් ගිලම් පස මල් පහන් පූජා කරල බුද්ධ පූජාකොට වන්දනාකිරේ බෝධනෙක් මේ ආගමික ජීවිතය වසෙන් සිතනෝ ට එයත් කරන්න පුළුවනි එයත් කරන්න බැරි වෙලාවක්කේවි දන කහලා නැමෙන්න්න බැරි පසඟ පිහිටවා වන්තනා කරන්න බැරි. මා දකි දෙන එහෙම වෙන් කරගත්ත වැඩටිකක්කලාගමක ජීවිතය කියන්නේ ජවිත ආවාආපු ගමන් මගේදී ළමා නැත ලදරු ළමා තරුණ මහලු මැඩ මැදිේ පහු කරන්න එනවා ඔබ කයින් වැඩෙනවා ශරිසක්තියෙන් වැඩෙනවා බුද්ධියනුත් වැඩෙනවා සමරට ධනයෙන් එහමත් වැඩෙන්න්න ඇති ඔබට වේනවනේ වැඩෙනවා කියන එක බට හොෙන් ඔබේ සිතතල වැඩුනාවුමජීවිත කාලය තුළ ඔබේ සිතතුල ඔබට හොරෙන් සැඟවි සිටි නව් කරදර කාරයෝ තුන් දෙනෙක් ගැනොබ දන්නවාද කරදර කාරයු තුන් දෙනෙක් ගැනොබ දන්නවාද එක ඕනෑ සමාජයක ජීවත්වෙනය ගෙස්සිත් තුල ඔවුන්ට හොරෙන් වැඩනව්. එනිසා අතාගත බුදුපාණන් වහන්සේකට නමක්වේ ලතිබෙන්නේ. අන්තරා මල අන්තරා මලකල්කෑන සිත ඇතුල තින මලකඩ කියන මලකට කියන එක යකඩ මලකට කියන්නේ නෑ මල කියනකෙන් පෙන්නන්නේ කරදර හිරිහැර වදමන්දනට ලක් කරන්න න්නව් කිය අරථේ ඇත් ගතව නාව කියන අර්ථය. මෙන්න මේ කරර්දරකාරයුත් තුන් දෙෙන සමඟ සටන් කරන්න වෙනවා. ඔබට තේරෙනවා නම් ගරිල්ලා හමුදාව කියන්නේ කුමක්ද කියලා ගරිල්ලන් කියන්නේ කුමක්ද කියලා. ගරිල්ල එලියට එ සැඟ වෙලා ඉන්නේ. සැඟවී සිට වෙලාවක් බලා එළියරවිත් පහරදි ආපහු සැඟරෙනෝ ගරිල්ලන් ඉන්න තැනවිෙනස්කරන්න බැහැ හොයන්න බෑ නමු එලියට එන වෙලාවට අල්ල ගන්න පුළුවන් ඕනනම්. ඔබේ චිත්තා අ්‍යන්තරයේ සැඟවීසිට එදිනෙදා කටේතුවලදී මෙසේ අපහසුවට කරදරයට හිරිහරයට පත්කරන්නාව මේ ගරිල්ලා හමුදාව ගැන නබදන්නවාද බෞද්ධ ඉන් තුලත් ඉන්නව අන්න්‍යයාගටකින් තුළත් ඉන්නවා ලෝකෙ වන කෙනෙක් ගාව න්නොම දන්නේ නෑ අපිව කර්දරයට පත් කරන්නේ අපින්නෙමයි මෙන්න මේ තුන් දෙනා විසින් බව ොඩාක් පොතපතකිවේ ඇතිවුණට ම ඔබට පෙන්වා දෙන්නම් මේතුන් දෙනා බලවත් කර ගැනීම මේ කටයුත්ත ඔබට කරන්න දෙයක් නෑ දැන් එක වෙලා තියෙන්නේ දැන් මේ වැඩි හිටවිය දී කරන්නට තියන්නේ මේ තුන් දෙෙන එලවා ගන්නන්නේ කොම කිලොයා ගන්නෙක් මේ කරදර කාරයත්තුන් දෙනා ඔබේ නිවහනෙන් නෙවෙයි ඔබේ සිතින් නිතන්නිව මේ තුන් දෙන ඒලවා ගන්න හොඳ කියල ොයා ගන්නව අන්න අවදියෝතැන් පටන් මුහුණ සෝදාගනිමින් සරර් කෘ්‍ය කරගනිමින් ආහාරගනිමින් අන්න අය සමඟ සුවසය කතාභහා කරමින් මේ දගෙත්ගේව ගේෙවෙන්න දවසේ ලින්දට වැටන තුරා ඔබට තියන කටයුත්ත එකක් මට තිබෙන කටයුත්ත තවත් එකක්. රදුුරුමත් මේකොට තින කටයුතු තවත් එකක් කොන්දුස්ත්‍රමහත් මේ කොට තින කටයුත්ත තවත් එකක් ගොවියකොට තින කටයුත්ත තවත් එකක් මේ කටයුතු සමාන කරන්න හෝ මේ කටයුතු සමා කරන්න බැඒ අන්න අගේ කටයුතු පිළඳවාම මෙතනදි කතා කරන්න එනැ ඔබත් ඇතුළත් කොටගෙන ආදරණය දෙමව්පයන් වන ඔබ ඇතුළත් කොටගෙන ලංකාවපුරා ලෝකය පුරා එබඳු විවේකී ජීවිතගත කරන්න යම්තාක් පිරිසක් ඇත්ද ඔවුන් මගේ ලක්කේ ඔබේ කයි වැඩු නාකාරය ඔබේ ආර්ථකය වර්ධනය වු නාකාරය ඔබ අධ්‍යාපන ලැබූ ආකාරය මේ කිසික් ගැන ම විස්තර කරන්නේ න් මම මේ පෙන්නන තැනට කෙරහි අවධහන යොම කරන්න. මමත් ඔබත් මෞකසකින් බිහිවුණ සොරතල් දරුවෙක් කියාගන්න බෑමොකවත්. බඩගිනි දැනෙනවා අමේ බඩගෙනි මට කිරිදෙන්ට කියන්න දන්නේ නෑ. දෙ පැත්ත ටැබැරෙනවා නත්තන් කෙදිරිගාන අම්ම දැනග්ඩ ඕන සංඥාවෙන් මෙ මොෝහරි ඕන වෙලා කියලා ඒක සැරයක් දෙකක් දුන්නා මඕනකොට ඉගිය දරුවා දෙන්න දන්න අවදේ දවල් හවස තවටික දස්ෙනකට අම්මට වෙලාවත් තිබුන් නැත්නංහ බැරවුණොත් පහු වෙනකොට මේ ඉල්ලා අඩන්්ඩ ගන්නවා කරදර කරන්න ගන්නවා ටිකක් අඳලා යටකිරියෙන් කෑගහන්න පටන් ගන්නවා. මමත් කරන්න ඇති ඔබත් කරන්න ඇැති. එහෙමත් නෑ හිට ඉෙනවා මේ නවත් මේකත් එන්න බැරිවිෙන වෙලාවල්ලෙන්කුට ටිකක් සංසුන් බව දරුවගේ බිඳී යනවා ඉට පස්සේ හිසකැවලුව අල්ල ඇබ ගන්නවා ඇතත් ලගතෙන සෙල්ලම් බඩුවක් කල්ලා සි කරනවා මේ මොකද කළේ කේලාව දන්නවාද දරුව දන්නේ නෑ මොකද කළේ කියලා සමාජය දන්නෙත් මෑ බුදුරජාණන් වහන්සේ ඔබේ හැමදිනාගගේ ජීවිතයතුල මෙන්න මේ සිද්ධියෙන් ආරම්භ වන මේ සිදුවීම විවරණය කරනු ලබනෝ මේ හොඳ පැත්තක් නෙමේ වැඩදිඋු වෙන්නේ අපි කීමකාර කිරිබීම ආසාව කාමවිතර්කය කියලා ගීමක එක ඉර ැබෙනකට ුද ල්ල නැත්වෙනකට එනඒ කාර කෑගහනක හයිියෙන් අඩනක ව්‍යාපාද විතර්කය කියලා. අපි ගීමක ව්‍යපාදතිබිල මදී මොනවාර යල්ල පොලව ගහණන එක විහිංසා විතර්කය කියලා. මේ තුන් දෙනා ඔබේ ජීවිතයට ළමාකාලේ ඇතුලත්තුනාද නැද්ද කියලා කල්පනා කරල බල විතර්කය කියන එකේ තේරුම ඒ මොතට එන අදහස මෙන්න මේ තුන් දෙනා රථාගතයන් වහන්සේ වදාරන්නේ අනත් ජනන ලෝබෝ අනත්ත ජනනෝ දෝසෝ අනත්ත ජනනෝ මෝහෝ අනර්ථයක්ම අපට ජනනය කිරීම සඳහා පේජීවිතයට රිංගවා නැත්නන් ඇතුළත්වොනයි කිය දැන් මේ දරුවන්ගේ මේ මට්ටම පසුකාලීනවා අපට වද දෙන මට්ටමට එන්න නෑ. ඒ මොට කෑගව වුර යිහිට වදේ අම්මත් එක්ක තරහත්න අයත්ක රහත්නෑ. ආයත්තය වනාට ඕන වෙනකුට ක්‍රාත්මක කරන්න ඕන බදන්න. ජේෂ් ර්වේයන් ැවින් ඉඩලත්තරගන මෙහි අතු ගන්න නැතුව දිනපතා කොළවැටට මිදුලක කොල දිනපතා අතු ගාල එක තැනකට ගොඩ ගහන්න ගත්තොත්. පල නි දවසේ ටිකයි කොල දෙවිනි දසේ වගේ දෙගුණයයි තුන් වනිදසේ තුංගුණයයි මේ කසලකට අතුගාල දාන්න දාන්න කසලොකට ටිකටක විශාල වෙන හැටීමට තේරෙනවා එ කුමක් නිසාද එ එන්නට කසල බැහැර කරන නිසා. මෙෙනුව දරුක්කම පහුවෙලා යන විට අ මම කියපු ඕනෑම වැඩක් තුළබී මේ ලෝක ජවත්ෙන්ට අම්යම් වැඩ කරන්න ඕනනෑ. මෙෙනුව චිත්තා අභ්‍යන්තරයට මේ ලෝගමූලය දේසමූලයේ මහ මූලේ නැති කස ගොඩ ගොඩ ැහෙනවා කියලා දන්නේ නෑ නීද මයි අපේ හතුරතුන් දෙනා මෙතමයි අපේ කරදර කායුතුන් දෙනා මේ තමයි අපට ජීවිතට දුද්ගෙනත් දෙන්න නවු අභ්‍යන්තර බලවේග බාහිරෙනෙවී ඉතිබෙන්නේ. අපි විසින් රෝපණයකට පෝෂණය කරගන්නවා. දැනිති මේ කරගන්න එපා කියන්න මංවට ලැඇත්තිනෑ ඔබේ අන්තත්ක කරග නැති. එපා මේකරගන්න නවනන්න ක ලා න වු වි රුවන්. ඔබ ගත වුණ පැත්ත පිළිබඳව මකපුත්තා කරන්නහ. නමුත් මේක වැඩනවා වගේ මේක සයක කරන්නත් පොළුවන්ගේ ලබද හමුඳදරවා ධදරය. එනම් ඔබට මේකට කියන්නේ පාලියෙන් ත්‍රිවිධ විතර්කය කියලා. අප අපහසුවට පීඩනයට අපේ මේ හැගීම නිසා අනිත්්‍ය ඇත් අපහසුවට පත්වෙන. තවටිකක් කරම කාමකින් වතන දරුවන් මත්තම විවෘ්ධ වි්ත කර විස්තර කලා මදී මේ තුනේ මූලිය පෙන්නන්න එකක් විදිහට තථගතයන් වහන්සේ. ඔබට කෙනෙකුට රීදවාන්ඩ හිතෙනවාද වදයට පත් කරන්න හිතෙනවාද බන්ධ නිර්පත් කරන්න හිතෙනවාද පැහැරගන්න හිතෙනවාද එලවන්න හිතෙනවාද බේ අ නිවසිින් නැත්නම් ගම නැත්නම් රට එමත් නැත්නම් යන්තරමුකම්සර ගුරුකම් කලා ඔහු අඩපනකොට ඒ දවල් අයිතිකරගණන්න හිතෙනවාද. මෙන්න මේ අපහසුවට පත්කරන්ඩ හිතනකට තමයි මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක කියයි විහිංසාාවලද අවිතරඩ හිතන නොම එකට ඉහිව ව්‍යාපාදේදී දරුවා කිරීලලා හයෙන් කෑ ගැහ වගේ යටිගිරියෙන් ගහන්න හිත අඩු වැඩි වසෙන් ඔබට මේ ජීවිතය ගත කරකට මේ පසුබි මේ දීමමත්තුන එනවද නැද්ද මම දන්න ඔබ කල්පනා කල්ල බලන් සටනතියන මේ තුන්ද නත් එක් කළලා ආගමික ජීවිත තියනන්නේ තුන්ද නැත් එක්ලා හැපෙන් නමුත් ඔබන මේ සටත් එහෙ ආගමික ජීවිතයක් ගැන්න දන්නේ නෑ. අර මමතක් කල පරිදි පොට පන්සල්ලයන එක මල් පූජාකරණය එක ඒවගේ සුදු ඇඳමක් අධනක සිවරක් ප්‍රරෝණයක, පාත්‍රයේ වලදන ඒවතමයි ආගමික ජීවිතයක් කියලා හිතන්නේ. බලන්න මේ පදේ කවුද දේශනා කරලාතියන්න කියලා. පරිහාන දම්න් ෝ භික්වේ දේශස්සාම ික්කව කියන්නේ දා බුදුන් වහන්සේ ආමතරනයකරුට එතන භික්ෂු තියනිසා ම ඔබට කිවත් එහෙම වැඩිහිටි දෙමව් පියන්නේ මඔබට ජීවිතය තුළ පිරිහෙන ආකාරය පැහැදිලි කරමයි හෙමයි කියන්න තියන්නේ. අනතුරුව මොකක්ද මේ පිරිහම කියලා පෙන්න්නේ සරල උදාහරණයක් කරන්ගනි ඔබට තේරෙන් විශාල ධනයක් තියෙන කෙනෙක්කන්නවා.තලමනා කරනය දන්නේ නැහැ. ඕනකට එපාකටයි සුරාවටයි සුදුර දුරාචාරයයටටයි විකනගින් ටිකටිට විකිිලාහි ගත් බැංකුවට සින්න වෙනවා. දැන් මොකොද කියන්නේ ධනයෙන් පිරිහුණ. අරහෝ පරිහානාහ දේහෙන් යුක්ත කෙනෙක් ඉන්නවා මත්තැනට සුරාට රද ේ හැ නම් ද මට. සරි සෞඛක්‍ය පිරිහිලා තුත්තිරි ගහක් වගේ ිට්ටුවේ නෝ. එම වෙන්න උදාහරණට මම කියන්නේ දැන් සරිර සෞ්‍යෙන් පිරිහුුණනි. පිරිහෙනක් කියන්නම කාද තියෙන දෙයක් නැතිවෙන එක. අ බුදුන් වහන්සේ ගැන්නේ මීළඟ පව පදේ පවතිනවා මනුස්සයකුගේ ජීවිතය තුළ රාගවේපුල්ලං දෝස වේපුල්ලන් ොහෝ වේ පුල්ලං වේ පුල්ලන් කියැනෙ බලවත් වෙනවා කියන එක. ඒ බලවත්වීම පිරිහ මක්ලු මේක මේ සමස්ත සමාජයම මිනිසුන්ගේ සිත්වල ආගම්බේ දෙකින් තොරව සිදුවෙන්නවු මිනිසුන් කරගන්නවූ හානය. සාමාන්‍යෙන් ඔබට තේරෙන බාසාාවෙන් මම කිවොත් මෙහෙමයි. ඔය කියන්නේ ගම්බදව වනාන්තරනැන් කැලෙඉන්න සර්පයවල්ලලා ඇගේ ඇතුළට දාගත්තම කනෝ කනෝ කියලා කෑගහණඩෙනවායික ම කීපු ජාතරන්තරට අවශය සංගවභාසාාවන්නෙම යක ගමේ කියන්න එක මතක් කර ගන්න මටයක කියන්න බෑ මමාධ්‍යතරහ ඒ වචනෝල ගොර හැඩි අර්ථය මට කියන්න බෑ මහංසුගම හර්ථයෙන් කියන්නේ කැනඉන්න සරපය ඇගේ ඇතු ඇඳු මැතර දගත්තම කනවනන්නේන්න මෙන්න මේමගේ මේ ලමාකාලේ බඳු තත්වයකින් නොසිටි අපේ චිත්තා අභ්‍යන්තරය ලොබ මූලේ දේශමූලයේ මොහමූලියය බලවත් කර ගැනීම කැලෙඉද තර්පයින් ඇැඟුදුලට ඇඟ ඇතුළට තමා ගැනීමක්. දැන් ඔවුන් කනවා අන්නේ වගේ අපට මේටිකේ වදය විඳින්ඩ වෙනවා. මේකර කසලකටට දිනපතා අතුගානකොට ගොඩ විසාල වෙනවාගේ චිත්තා අභ්‍යන්තරය බලවත්වන එක කෙනපුගේ ජීවිතය පුරාම සිද්ධ වෙනවා. අ රාගවේ පුල්ලම් දෝසවේ පුල්ලම් මෝහොවේ පුල්ලං කියනකේ ඔන්න ඔය බුදුවරෙක් හමනුණනා නම් බුදුවරුන්ගේ දර්සනය හමුණුවනම් රැකියාවතුල අධ්‍යාපනයතුරළ ඉඩකඩම් තුළ ධනය තුළ අනිකුත් කාරණ කටයතුලින් ප්‍රගතිගාමී වඩ දරනු උත්සාහහිදී අරතුන් දෙනත් හොරෙම ඔබේ ජීවිතයට ආක්‍රමණය කරනවා. කවරුද්‍යයන්පා මගෙලම් එහෙම එකක් නෑකිලා පුතක් ජන කියන්නේ ඔක්කම තියෙනවා කියන්නේෙ. එ එෙම නැත්තිකා ගවද කියලා මට තෙල්ලා තින තිිපිටි ක තුල බුදුන් රහතුන් ළඟ එ අඩුකරග අනාය කවුද කිය ගැවොත් මාර්ග පරලාබීන් අනිත් අයි අනිත් අයි මේ ගොඩ වැඩි කරගම යනා අය ැ බුදු සමේ නිර්වාාණ පද දෙක හොද විද්හක වන්නේ ලෝභක්කය දෝසක්කය මොහක්ක නි බාන එ ලෝබක්කයේ දේසක්කේ මොහක්කයි නිබ්ා න්නන් නිවීම කියන ලෝබේ දේසේ මොහෙේ ඉවරවීම නං ලෝබේ පුල්ලන් දේසේ පුළලන් මොහෝේ පුල්ලන්න නත්තනම් විපුලත්වේ කිය නම කදදෙන සංසාරන්ද දුක්කන්ද ලෝබක්කේ නිබ්බානම් ලෝබවේ පුල්ලන් දුක්කන් නැත්තම් සංසාර සංසාර දුක්කන් කියලගන්න නිවම කැන දුක නැතික නම් අන මම දකින්නේ මේ ජීවිතේ ද ආරාම ජීවිතයේ ද භික්ෂුණී ආරාම ජීවිතයේ ද කාර්යාලිය ජීවිතයේ ද මහමක ජීවිතයේද කියලවෙන සක් නෑ. තම තමන් මේ ගතකරන සේස්ත්‍රයේදී පෘතක් ජනයවසෙන් කටයුතු කිරීමේ දී මෙන්න මේ තුන් දෙෙනනා චිත්තා අභ්‍යන්තයට ඇතුල්වෙලා ටිකට්ටික බලවත් වෙනවා මෙන්න හතුරෝ. උදුන් වහන්සේ තුන් දෙෙනට නමත් ඉීලතියෙනවා. අන්තරා මලා ඇතුළද තියනාව මලකඩ අන්තර අමිත්තා ඇතුළෙ ඉන්නවූ හතුරු මිත්‍ර යොනවෙයි අන්තර සපත්තා ඇතුළට ඉන්න වාදකෝ අන්තර පච්චත්තිකා පසමිතුරු ඇයි එහෙම කියලති. එහෙම වදාරලතියෙන්නේ ඒතුන් දෙනාපට සැපගෙන දෙන නිසාද දුක්ගෙන නිසාද ැන් බ මෙන්න මේ ගත කරන ජීවිතයේ දී. ඔබට මේ අවස්ථාව උදේ සිට රාත්‍රී වනතුරු එදා දවසේ යම් යම් කරුණ නිසා උදාවෙන්ඩ පුළුවනි ඔබේ සංයමය සංවරය බිධී යන. එකට ගමී රටේකයන්නේෙ මට මාර්යයිනවා කියලා. එක ගමී රටේ කියයන මට ඉන්නවා වැරෙනම පෙන්න්නතුය නොයි කියලා. එතෙන්ට පත්වනේ ඔබද බ කායව වචන එතන්ට පත් කළේ උත්සන්න වූ හැඟීමද තැන් මේ මෙතන දැගන්න ඔබයි මමයි හරිම සංගම ඉ පන්සසිල් සමාදන්ගලලා ඔබත් තින්න මත්තිනාව ඉන්නවා. නමුත් අරුවගේ අවස්ථාවක් මේ වචන රළු වෙන්න නැද්ද පරුස වචන කතා කරන්න නැද්ද අත රහච්චකින් දමළගහන්න හිතෙන් නැදද. ඔබ ලව්වා ඒවා කරවවේ කවුදය කළේ ඔබද මද දේවල්ම මේ ට කියන හොදකි නො ළමයකගේ මූුණ කැරලක් න නාහහිකකිට්වුව කොතන හරි. මවිති අහලා බල නොමකද කියලා. බැලුවම මේ ආපද කැවුද පුච්චන්න ගිහින් අම්මා කර කර ඉන්නකට ම දම ඉතිම කණ්ඩ කැමතින එක කණ්ඩගත්තයි කියලා රප පුච්න හන්ද නළ හල එක හිල්ලලා නෑ. අම්මා දරුවට ගහනවද අම්මදේ වෙලාය දරුවට ගැහවි තරහද දෙශ විතර්කයේද ව්‍යාපාද විතර්කයේද අන්න අම්මට තමන්ගේ දරුව බව අමත කොුණ ව්‍යාපාද විතර්කයේදී එනිසා ඔබ ලමට මේකොල්ලු හැංගිලා ඳලේ ඇවිදිින් ඔබව වර්ධට පොළොබොනවා ඔබ නෙවී මේම කරන්නේ ඔබ ලව්ක් කරවනු ලබනවා එක තේරුම් ගන්න පුලුව අන්න හමයි මම මේක දකින්නේ තවටිකක් මම විස්තර කරන්න. ද රජය නැත්නම් අධිකාරණය නීතිය වැරදිකාරය කර දවුවත්දනෙන තකටේ පුද්ගල වැරදිකාරය කරන්නේ පුද්ගලි වැරදිකාරය කළ සිට දන්ුවන්දේ නවා. මම මේ කතාවත් දෙකක් කියනවා මට කියන්න කවද වැරදි කියන්න කවද වැර කාර කිය. අඹු සැබි දෙදනෙක් විරස්සක වෙනවා බිරිිඳ තරහවෙලා ගෙදරයයානවා අනවා තරහවෙලා ගදරයයානවා ඉවරයාත්නය එක ඇවිදිින් දවසක් අර්බුදය දරදක ගහින් එලියට අන්්‍යයනකට අතේ තුවක් කෝතිබුණන වැඩිතියාලදා ගාතනය කලා කොහැරි මුල්ල තිබුුණල ක පත්වෙන්නේ නෑ. හොඳ හිටං හිටියට පත් වෙන්න ත්නෑ. දැන් මේ සැමියයාලවා මේ ගාතනය කිරෙව්වේ ඔහුගේ ව්‍යාපාද විතර්කය නොවයිද දැ ව්‍යාපාද විර්ක සැමට ව්‍යාරය කරන් අන්ඩ දුන්නද එල්ලුම්ගත් අන්න දුන්නද. ව්‍යාපාද විතර්ක කාන්තාවට සැපල බා දුන්න කෙදර අන්න දුන්නද පරලො අන්ඩ දුන්න. වඩා ඔබට මතකඇති ඔබේ රාගී මන කැළැඹේහිදු අගුලි මාල්චිත්‍ර පටය ගීතේ.මිනිසා තිරිසන්වේ විදූ කියනවන මෙන්න මෙෙම මේ අපි නෙමෙයි මේම කරන්නේ මේ අපි පෝෂණය කරගත්තාව මේ නපුරු කුරිරු හැඟීම අර පුංචි දැරිවයක් ගේ අයගේ ෙදරින් එක් ඇවිදි ල්ලි ෙද ංඟගලයනවා මල්ලිගේ දුර් පරිසමට මේදනා කවරුත් නැති වෙලාක වනන්තරය ඇවිදි හිට ඇවිදිර ගිහි හිටයි කියලා මල්ලි ගමට එනකොට කුරු හරි කේලමක් කියනවා එක ඇත්තනත් අපි දන්න මේ නිසා හොඳටම පහරකෑමට ලක්වෙනවා අර අයියගෙද හොඳට ගහල ගහල අයගේ ෙදරට කෙනම්තාන. දැනස් හිවිකල් සහිවි කල්ල දොඩනකොට තවටික් ගනවා අයත් දරුව පහුදට මේ යනෝ. මේ බාප්පයි තාත් අයිද මේ දරුව මැරුවේ ව්‍යාපාද විතර්කයද මේ දරුව මැරුවේ. මංවට හිතන්ද මේ හෙම හිට කියන්නේ. බුදු සමයෙන් පෙන්නන්නේ අපරාධ කරන්න මිනිස්සුනෙමෙයි කාම විතර්ය ව්‍යාපාද විතර්කය විහිංසා විතරකයේ එ උත්සන්න වන හම ඉන්නව මැරනවා පේෙන්න පාලනයක් නෑ අන්න සතිය නැතුව ගියා. දැ ඉතින් මේත්‍ර විධ විතර්කය ගැන විමසිල්ලක් නැතුවවා අපි ආගනක ජීවිතයක් ගත කරනවාකිවට එවා එන්න වෙලාවට කාටුවත් පාලනය අත් කරගන්න පුළු පුළුවන්වෙයිද. කොන්දොස්සර මහත්ත්‍යය පොතෙන් දම ළගයි. ියදර මහත්තයාර ඒ කාල න අර ගෙර එක ගලවන්න පුලුවන් අතට දෙෝකෙන් දම ලගහයි වෛදවර වෙදනලාෙන් දම ලගහයිඉජනේරවා පරිගැකය පොළුවේ ගහයි මම දැකලත් නව සමහර වැඩස තහන් වද එයාම දේකළේ අ හිනා වෙලා සංසුන්න ඉන්න යාම දේ කළේ එයාගේ අතපා මේකට මෙහෙව්වේ ඒ අතුළතින් උත්සන්න වු නවූ අර විතාර්කය නෙවීද දැ මේ මෙන්න මේ ත්‍රිවිදධ විතර්කය උත්සන්වේ නාකාරය පිළිබ දවෝ දෙකින් තොරව අපි පල්ලියයට ගියත් කෝවිලට ගියත් පන්සලට ගියත් ව මොනවා කළත් අපිට සැබෑ ආගමික ජීවිතය හම්බ වෙන්නේ අපි වෙනොත් ද ආගමක ජවිතයක් ක කියළක අරත්තුන පෝසණය කරනවා අජවිත වසානය දක්වාම දැන් මොනවාද මං මේ කතා කළේ දුජාණන්හන්සේ අවුදු ස් පාහතර අසුව දක්වා වේශනා කරපු ධර්මය සාරහන්සේ ඔබතුලින්. මේ මගේ බනක් හෙමනෙමේ පරිහාන දම්ම සූත්‍ර අරම් බලන්න අන්තර මල සූත්‍රය අරම් බලන්න තව පරිහානි සූත්‍රය අරම් බලන්න එකක්වත් නොකියමම් මේ සර්ලව කතා කරන්නේ හෙමින් මේ අයට අල්ලගන්න ගලපගන්න ගැල පෙන ලෙසට. දැන් මට කියන්න තියන මේ ි හිටි මපියන්ට වන්න මේ තුන් දෙනත් එක්කලා සටන යබට තියෙන්නේ මේවයුද ජීවිත වෙනම කක්කත් කරන්න දෙයක්නෑ ඒතුන් දෙෙන ආවෙෙනත් නම් මලප පහන පූජ කරල කොතත් පතක් කියවල අනිත ඇත් එක්ලා සිනා වෙලා අශ්‍ය නංගීතයකුත් කියලාඉන්න. නමුත් එන්න වෙලාව අපි දන්නේ නෑ මන්දත් අර ඔබ කරපු හැකිාවේ ඔබ කරපු අනිකුත් කාරණාවලදී ගුරුවරයෙක් ගුරුවරයක් නම් දරුවන් සමඟ ස්සාමියෙක් නම් සේවකයා සමඟ සැමියා නම් බිරිඳ සමඟ. මේ ඔොරොප්පු අල්ලන පුරුද්ධ ඕනෑම තැනක මේ රටේ තියෙනවා. මේ නිසා මේ තුන බලවත් කරගෙන අපහසුවට පත් වුණ වූ ජීවිතයත් තම සියල්ලන් ගත කරන්නේ ුදුජාණන් වහසේගේ උපදෙ ඕන මේක හිත ඉතුරු කරගන්න සහ බලවත් කරගන්න ඕනෑම ඔගතෙකට ඕනෑම මෝඩයකුටමේතුන එක හිතේ තැන්පත් කරම් බලවත් කරන්න පුළුවන්. තැන් බලන්නර කැලේ ඉන්න ගරිල්ලා කැගි ලයින් ංකරයක් හෙර කොයාරි වැඩි තිබට අදි නැතේ පේ නැ නිසා ඔ ිල් ස මාදන්ලාවාඩිවෙලා ඉඳල නැත්තම් වදඳනා ගතාවක් කියලා ඔබලගතියන කියලා ලෝබයක් හරිදේයක්ක අනේ කිසි ලෝබයක් මගල නෑ කියන් මත්දන්න අයක ඇත්ත බවේ මොතෙන නැ කියන්න න ගිනිි පෙට්ටියත් ගිනිකූරෙත් ගින්දර නෑනේ අපපුරුවට ඉන්නන්නේ අවුද්දක් කමර නිකන් තියන හැපිලා බලන්දෝන ගිර ගි පටි හැපිලා බලන්ඩොන නැති ගින්දර මතිව ව ැ. ගිනිිකර පෙටි හැපෙනකොට ගිනිිගන්නවාගේ ඔට හැප්පෙන කාරණයක් එදෙනකොට ඔබේ ඇතුළත තියෙන දේවල් තියෙන බැව පේන්නේ ලියටආපුවාම ඇතුළ තියෙන තැරෙන ඇති කරන්න බෑ එලියටආපුහම අල්ලගන්්ඕෝන. මේකට බුදුරජාණන් වහන්සේ අපේරටේ කල්පනකරට දවස්දාසරක් ඇත්තිකරගන් වන වෙනම වෙලාවක් ඕන ැලිකට අන්දෝනය කිය ට නග එහම තේරෙන්නේ උගම පසනයක් අනවා හෙමි මට උත්තර දෙද පලන්න. මේ ඔබේ සිතේ රෝපණයවුනාව නැත්න මේ මනිසුම් චිත්ත සන්තනයන්ගේ මේවා රෝපණය වවෙන්නාව මේ අදහස් සොලට තෝර ගත්ත දවසක් වෙලාවත්වී නොවද. අවදයුතැන් පටන් නින්දට යනතුරුම ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහසිව් ඉරි අව්වෙන් හිටගන සිටියද වාඩිවි සිටියදී ද් දිගාවිද්දී දිගා විසිටියදී මේ ඉරයා වූ හතරේ පස්දොරෙන් කරන වැඩත් එක්ක තමයි මේක මොහතින් මොහත මොහතතින් හොටර අතුගන්්ඩ අතු ගණ්ඩ කසලොකට බලවත් වෙනවාගේ මේ චිත්තා අ්‍යන්තරයේ මූලය බලවත්වෙන්නේ එ ඔබටෝක වෙලා තියෙන් ඒ එක වරදක් එහෙම මේක චෝදනාවක් කරනවානේ මම මේකින් ගැලවෙන්නන්නේ කො දැන් ඒ එකයි දන ගන්නඩ ඕන ඔබ කිය නව මෙහෙම ය මහත්වය නැත්න ඔය නොන ඔහොන්දර ඉන්නකො අරී හොඳයි කියේන්තියාාව මහක්ුණු ගොඩක්. එමක දහෙම කියන්නේ. පොසමහරයි මංහලතියන්නේ මෙෙමයි ඔහ කරුණාවන් තයි බීගත්තහ මහ කුණු ොඩක් කසල් ගොඩක් කියලකි නක දර තුළලත තිය එලියට එෙන් එතකොට. මෙන්න මෙම අපි සාමාන්‍ය මිනිසුන්හෝසෙන් යහපත්ව භාවයක් ගතකලාට පුතක් ජනං ඇතුළතේ හතුරතුන් දෙෙන ඉන්නවා. බුදු දහම ආගමික ජීවිතය කියන්නේ මෙන්න මේ තුන් දෙෙන ජීවිතය තුළ ගාතනය කරන එක. එක පාපයක් එම නෙවේඒ අ මිනිරණක ගාතනයක් වුණට කෙස් නාසනක ගාතනයක් න ගසලයක්න. එක නිවන් දකිනගුසලකන් ගොසලයක් නෙවෙේ. මේකට මහ විශාල ධර්මයක් කියන්නට වෙලාකුත් නෑ මට කියන්න ඕනක කුත්න ුදුජාන්ද ගම මටයනකට පොත්්රත්යක් කරන මේ පොට්ටික කියවන්න කියලලා පොත් පනස්ස අයරන්ගේ නිට මේ මේ සූත්‍ර මම දේශනා කරලති නමක කියන්නගේ අලුට සූත්‍රය හදල දේශනා කළා ඒඒක්ේදී සූත්‍රය වසෙන් හැ පස්සේ නන්දහන් කරන්නට කිය නමත් තිබේ තනැති උන්වහන්සේ ඒ අයට ගැලපෙන්න මේ කතාවකිවා මොකක්ද ඔබ කරලා තියන්නේ බලන්න අපපහු බලලා මේ නොසන්සුන් අවස්ථා ඔබේ හිතේ මතක ඇති ඔබේවා පාවිච්චි කරපු අවස්ථා. එකතඋනානේ දෙයකට. එකතු වෙලා කයවචන පාවිච්චි කලාන ද. අර වදයට පත් කරන්න බන්ධනයට පත් කරන්න උදුරාගණඩ ගමෙන් පන්නන්නට පෙස්සං ගහන්ද. සහ යන්ත මන්ත්‍රර ගුරගම් මනොහරි කරලා එවනස්සේ අඩ පන කරන්නට. ඔබන මේ සමත්ත සමාජය, මේ ලෝභ දේශ මොහෝ වඩන හැටි මේ පෙන්න්නන්නේ. දැන් මේවන් නොකරපු අයින්නවාද සමාජිව පව් කරලා. දැ මෙ තිබුණොත්තමයි පවෙන් පරලො යන්ද වෙන්නේ. බුදුන් වහන් යවදාරනවා මෙ ජීවිත එල වගන්න පුළුවන් කියලා. අන්න ඔබට මේ ජීවිතේ තව කොතරම් කල් ගත කරනවාදවස නිරෝගීව සීකල්පනාවතියනවා නම් ඔබ විසින් කළ යුතුදේ එයයි විසි සමත් මාජයම කළලතු යයි නැත් අනනි ඒ තේරුම් ගත්ද සාල් වැඩදිුණු කරගන්න මාර්ගයනවාන වර්මානති තරර්ග කාරී අධ්‍යාපන සසාර කියරටවතුල රුදු පහල විස්ස පනකොට බනගන බලඩ වෙලාවක්නෑ ඔය අහිතන සල්ලි වලම ජීවිතෙති වා කියල හැපතින ල්ලිම හ ගහගන බමරගෙන බොරු කරලා අපපටිකම් කරලා හොහන් යන. අරටික කරගන්න ගේා හම චිත්ත අ්‍යන්තර අර ඇතුළවෙන්න මුල්ත් හොරුතුන් දෙනා. පස්සෙ කාලෙක වද දෙන්න පටන් ගන්නවා. ඔබ තේරුම් ගන්ධ දැන් නැති වනාට තිබෙන නිසයි ඉන්නේ උදදුන් වහන්ත එෙක් වදරවා මහනණනි ඔබට රාගේදේශේ මහය උපදින්න තියෙන නිසා නැත්නම් නෑ කියලා. අදාල තැන යෙදෙන්ඩ ඕන අදාළ ශේස්ත්‍රයේදී තමයික උප දෙෙන්නේ නමට මේ ශේස්ත්‍ර ගෙන කතා කළ හැකි මේේ වැඩිහිටියන්ට මේ කදාල නෑ හැදයි එක තමයි ඇත්ත යුුණට තම තමන් ගැටුම් ඇති කරගන්නේ තමන්ට අදා සශේස්ත්‍රේදී ගොබයානම් කුමරේ සහ එලවුලවෙ ිහිල පහලයාමයේදී වෙළෙන්දා නම් බඩුමිලිහිල පාලයාමේදී කොන්දොස්තර මහතා නම් මගියන් වැරදි කිරීමේදී රියදුරා නම් මගේ නන මෝට සයිල් කව් කරවන් සහ ්‍රීවරෝධ රත් ඉට්‍රාදුනන්හ මගියන් වැරදි කිරීමේදී. ස්වාමියයා නම් බිරිඳ සමග එකටක කතා කර ගැනීමේද. ගුරුවරයාට නම් ශිශ්‍යයෙන් හරියට ඉගෙන ගන්නඇතු වෙලාවේදී. පාලකයාට නම් සයෝකය වැඩ කරන්න නැතු හම. දේශපාලනය නම් තමන්ට විරුද්ධ පක්ෂ අය වැරදි කරනකොට. විකලත් නොකලත් පැදි වන පෙන අපයට හැම දාම ඔබට පේනවන්ද මේ සමාජයේ මිනිස් කය පඹ එෙක් වගේ ඔය ඔය ඔබත් සහරරි ටේකාල පෙහරවල් බලන්නය ඇති මද කලති නොව පෙහැරවල්ල විස උසම සතක්කයන් මනුස්සෙක්කයන ප මහ බා කිය. ඒ අප්‍රාණික මේ රකඩයක්ක් විතරයි ඇතුල ඉඳල මනස්සෙක් නටනොයිතකට අරය නටන්නේ. අග අම්බලගට පැත් තින රූකඩට කියල එකක් රකඩ නටන්න ැෑ පැත්ත දාලාල නිදී ඇඟලික නෝටික් ල්ලගත ඇති රුක ටන පටන් ගන්නවා රූකඩේ නටනවාද නටවනවාද පමයා නටනවද නටවනවාද ඔබ තේරුම්ගන්නවාද ඔබ යනු කාම විතර්කයේ ව්‍යාපාදේත්‍රකයි විහිංසාක් තර්කය විසින් නටවන රූකඩයක් කියලා බුදුන් වහන්සේ යා ගත්ත ලස්සන හස බුදු දමතව තේරුම් ගන්න ඇති තාකල් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ ප්‍රාණ ඇපකරුවන් ඒකන විදිහට අපි මේස ඒරම කරන්නේ ගහපන් බැනපම් මරපං කපපන් කොටපම් පලිගනිින් කිය අපට කියනවා අහිතන්. පිළිගන්නවා නේදෝ එකතු වෙනවා නේද. ඒකතුනේ ඇයි එක වැරදි බව දන්නේ නැති නිසා පිළිගත්තේ නැති නිසා. අජාසත්ත රජතුමා බිම්බිසා රජු මරනෝ වැරදි කියලා පිළිගන්නේ පස්සකාලක බුදුරජාණන් වහන්සේ ළඟටකින් ස්වාමීනි මගේ ඇති වරන වරදක් කියලා පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා රද පිළි ගැනීම ආති සංගවරය පිහිටන්න්න උ ආතිතංවරය කියන නෑ ොත් සංගරවෙන්ට ඔබට ිගන්න පුුවන් ලෝභ කරන එක දෙස කර එක මොහ කරන එක වැරදි කියලා වැරදි නම් ආජ සංරය පිහිටන්න පුුවන් ොක ය වැරදි නොකරීට පරහදාගන්න පුළුවන් නවත් ඉරිසියා කරන එක ලෝභ කරන එක වෛරකරන එක පලිගන්න එක හොඳයි කියලා හිතෙනවාන එහෙනම් අපි මේ කියන භාවනාව කරන්න බෑ. දන්නවාද මේ මිය තර නි දෙමවපියන් භාවනාවකෙන් වතන තේරුම් දන්න ඇති මම ස්පාලියන් තියනක සිංහලට කියලා දෙන්න හොඳට අහගන්න භාවනාව කිය වතන තේරුම වැඩදිියුණු කරනවා කියන එක ඕනෑම දෙයක් වැඩිදිුණු කිරීම ඒ වචන ොටදක්්ම වැඩදිුණ කිරීම භාවනාව ආනාපාන සතිය වැඩදිුණු කිරීම භාවනාව ර ආනාාපාන සති භාවන කාල ව ති ල හිට ු මවාදය බලග න එකක ුම් පර ඇතුළල දැනවා පිටනවා දැනවා ඒතමයි සතිය කියන්නේ දැන් එක නැවත නැවත බලන්ඉන්න පුුවන් බලං ඉන්න සසිහ ඉන්න කාලේ වැඩෙනවා. අතකට ආනාපාන සති වැඩෙනෝ. උමිදුලට ගිහින්ලබ ඔසෝමි ගනිමි තබමින් නත්නම් පයදිය බලාන තබමින් යනෝ දැන් ඉරියව් පත භාවනාව ඉරියව් පවැත්වීම කෙහි සිහිය වැඩෙනෝ බ තිබිසෝ ගවාවරහ අරහන් රහ නත්තන් ගතාව එකසි අටවරක් කීමින් ඉන්නවා නගුණු වැල කරරිදාගන එකයිදිකයි. දැන් ඔබ බුද්ගන්න භාවනාව. ඔ සරය ගෙන හිත හ ට ැෙ කල්ල ග හිත හ නැතන ෙ බලාන හරි පිකුල්ල පිකුල්ල පිකුල් එකකට පිකුල් බනාව. ඕන දෙයක් වඩනට භාවනාව. හැබැයි ෝක මුද හ දුර හල එට පට තිබුණා තිබු නැතිව දර්සන භාවනාව විර. ම මේ කතා කරන්න හන අරුවෝකෝම මෙයට පටෝලයාආදනෙමි. ලෝබේදී අර දය සේදී අර්මෝහයේද නැත් අනඟර කාම විතර්කයේ ද අර්ව්‍යපාද විතර්කයේද අවහි ස විතර්කය එන වෙලාවට එයාට පොහොසත්වෙන්ට නොදී සහිය වඩන එක එයා වඩනය එක අිදැන් කර ලතිඉන්නේ. දැන් එහාට එයාට බලවත්තට නොදී එඒ මර්ධනය කරන එක වන්නන එක දැන්. විදර්ශන වලනුකැ එයා මර්ධනය කරනවා. මම පාලි පදයක් කියනවා සිවලක සූත්‍ර හට හට හැට හැත්ත යවක තියෙනවා ගිනමානන්ද සූත්තර ප මේ මෙත්තිය නවා දස සඥලත් පහන සඥා කතමාචානන්ද පහන සඥ ආනන්ද එමකක්ද ප්‍රහාණ සංඥා කියලකෙන් උපපන්නං කාම විතක්කං උපන්නම් ්‍යාපාද ඉතක්කං උපන්නම් විහිංසා විතක්කං මම හරිද බද හා දුරුවගේ ැන ද කියලාතියන්නේ ආනන්ද හාමුදුරුව ැනද සමස්ථ මිනිස් සමාජයේ හිතේ උපදින මේ අදහස් වන ගැෙන දර කියලතියන්නේ. එදේ වදාරලති මනිසු කරපු වැඩින් ආගමික ජීතයක්කය කිය අපට පැත්තෙන් අරම අතකකක මොකද කරලාතියෙන්නේ උපදින්නකොට අධවාසයේති බාරගත්තා නප්පජහති බැහර කළේ නෑන විනෝදේති වීරියයෙන් අවස කරන්න ඕන කිය හිතුව. අවස කරන්නුවට කරතුන න ්‍යාන්තිකරෝති පස්සෙවෙලා කොබ දි නැතිවට මේැ ඉව කරල දන්නොකළ හිතවන න අන බවං ගමේති. ඕක වදනින්කි වනැති වනට මේ ඔකෝම ඕකතමයි කරර හිටියේ සමාජය බුදුබ නැහෙනවා කියන්නේ මේවා උපන්නං කියන්නේ මවකසි බිහි නොටමි හිතේ හටගන්නවට ඇස කනේ නාසේදදිවේ කයි උදවෙන් එක හිතට හටගන්න එක උපන්නන් කියන. උපදින් නැතුව ඉන්න කියලා නෑ උපන් වෙලාවට මේ අත් එක්ක සටන තියන්නේ හැගිලා ඉන්න කොට මේ යාපුවාම එනට අපේ රටේ වා ඉන්න නැතුව ඉන්නෙකට භාවනාව කියල හංගල හිදයාන කොහ යැරි එ නැතුව ඉන්නට හගලතියන්ද බෑ එනෝක වෙලාහැරි බුදුන් වහන්සේ වදාරන්නේ ඇවිදින් ඉවරණ දවසට ආයෙන්ට නෑ එතකොට කෙලෙස් මුල් සුන් වුනා කියලා කිය මහ ලක ඩක් නවේ නීති මේ අයට අවශ්‍ය ප්‍රත්‍ය පහසුව මවපියන්ගේ හ නැත්තම්ම මේ ආයතනයේ පහසකම් මගින් හෝ අර මූලි කාරණනාටික සිද්ධ වෙනවා අනිතරන අව්ේ ස්ස පින් ටික හොයාගන්ද අන්ු වෙලාති නය වෙලාලක් නෑ බාවනා කරන්න කියන්නේ. තේරුම් ගත්තොත් මම දකි නෑ කිසිම වැඩක් නතර කරන්න ඕන එක ලබ සමය. ඒවගේ මම දකින්න නෑ. වැඩෙන්න්න වෙලාවත් තිබුන්නේ අවදියූ තැන්ටන් නින්දට යන්තුරම දිනපතා ගැඩෙනෝ. එ ප්‍රාණය කරන්නත් වෙන වෙලාක් ඕන්නන ඉන්ද නරි සත්තියක් හරිල ඇති කනකො හැගියන්ද තමන් ඉන්න තැන දිමයි කරට ඕන. ඒකතින් වර්තමාන පොතපතයසාහ උපදෙස්වල නෑ ඒට කරන්න දෙයක් නෑ. ඒකන අපි මේ දෙන්න උපදෙ. එතකොට ඔබට අනේ මට මද්‍යා න් විදක් ට ල් ගන් විදියක් මට ඉඳග දක් ක චාාවට පත්තෙන් න්නේ ඇයිති ට්ටන් චරන් සින් වා සයනොවා ක කියල ර අවහර බාර ල තින්න ුදුරජානන් හතරී අවේදීම සසිහයෙන්ගට මේ තුන් දෙන අල්ලගන්න කියලා අන්න එකතුනොත් අපහන සඥ්‍ය ප්‍රහාණ වෙන්න අරකුණුකට විශලාලවයන වගේ චිත්තා න්තය බලවත් වෙනවා එකතුන් නොව නොව නම් පහන සඥා තක මද මොක් හ ම ග නට පට හ අප හරි තජ හරිවා හරි බුද්ධා ස්සති හරකිහි ඉටි බග මකුත් ර. තමන්ගේ වැඩටික කරගන යන්න හොස්සාගින් මැස්සෑනකොට අර සතා එන හැට බලාගන්නන්නේ කොයි වෙලා ඒද දන්න කාට විුද්ව ඉද දන්නන්නේ මන්ටම විරුද්ධවන පොය තියන්නේ සමහර. සුනකම සම්බන්ධය ගත්තාහම සුනකට ගලකින් දමලා ගහම තරහයි තරහට මකද ගල හපනෝ අපි කණ්ඩ බැරිකමට සමහර අම්ලලා මේ අතරකාරය ෙන් න පරනක ගලකහැප වන ගී පොිරන්න තිවා නැතන් දර්කට කඩයනකට ලියක් ඇති වදිනව අනද හැර තරු පෙන් ීද න තිටි පොිරන්න තිෝල් පොඩි කරයිලා ගොලිකෝට දැනවාද න අප ව්‍යාපාද විතර කියන හැි ම කියන්නේ. ආවදවසට එකතු වෙන වට තමයි අපප හාන කියලා කියන්නේ එක තමයි කරමින් හිට්ටිය. ආවදවසට එකතු නොවී අවසන් කරන අට තමයි නාධවාසේති පජහති විනෝදේී ති ්‍යන්තිකරෝති යන භාවං ගමේති කියන්නේ අන්න හටගන්න කාම විතර්කයේ දී හවත් ලෝබේදී හටගන්නා අභ්‍යාපාද විතර්කය වත්වේසේදී හටගන්නා විහිංසා විතර්කය හෙවත් අර අල්ල දම විච්චකින් දම ගන්න හදන වෙලාේ. ඒ වෙලාදි මයි මෙත් මෙයාට ඉඩ දෙන්න ඇතුව මෙහා පරජය කරන්නට අපට හියුතියෙන්ට ඕන. ඇ මේට වාඩිවෙලා නොනම් වාඩිවෙලා ඉන්න හිටකන නොන හිිකන ඉ නැත්තන් දිගා වෙලා ඉන්න වැඩිපුරාව කාසයෝදාගන්ද ඕන එන්ඩ ඉඩ දෙන්ඩ වෙනවා. එතකොට එකතු වීමෙන් බලවත්වේ එකතු නොවීමෙන් හීනවේ. ක දාල වචනය මම කීවනෑ පස්සක කියන්නම් වෙලාව බලාන මේ බල කියන්නේ. මේක මේ ආදරනණයද දෙමවපියන්ට හුර ැ්ද ඔය සටිටහ හුරු ැව වනට මේ පුරුදු නැද මදකලති නොපුරදුදයි. ඒ බුදුන් වහන්සේ වදාල දේ තේරුම් අරන්නවෙයි. ඔබ මව නිසා ඔබ පියානිසා ගුරුවරයා නිසාූ ප්‍රභූව රේෙක් නිසා කතිකා ආචාර්වරයක් නිසා. කොහොම දේකවුණේ පිරිසක් එක් කලඉන්න. ශිෂ පිරික්ලා දරු පිරිසක් එක් කළ කටම හ ගාත වනසේ කඇති කට ිච්ච කතක් න තන් දෙපිටිට කතාවක් කිය නහම හ ඒකට දෙන්්ඩ උත්තරේ නවාම්මට තාත්තට ගුරුත්තුමියයට හිතට මොකට දමන් කියන්නේ කිවකල හිතේතියාගින් කියලා කියන්න ඇැද ඔබ අතර ඉන්න හැමෝම මේ වැඩේ කරලා නැද්ද මේ හිතට ආට කයි් වචනට දී පාලනය කළා නේද ඕකම දියුණු කරගන්න එදාකලේ සටි පටහන දැනක නෙවී නැති නි ප්‍රභූත්්‍රය නිසා මේ හිතට එන්න දේවල්ල අමුතු ලක්ෂය බුදු හාමුදුරුව අපට එලි කර ලතිවන අපික දන්න නෑන අන්න එක ඉගෙන ගන්න පලමු අගුතරකා ඒකගනි පාතය වදාර ලාතිවෙෙන්නේ මෙන්න මෙහෙමයි බුදුන් වන්තර තරක්න මේ ඔබාපි හැම දෙනාටම මේක අදාලයි නාහං බික්කවේ අන්ඥං ඒක දම්මම්පි සමනු පස්සාමී ය ඒවන් ලහු පරිවත්තං යත ඉදං චිත්තං. මහනන හටගත්ත ගමන් නැසෙන දහමක් සිත තරම් මම් මාගේ බුදුවසින්මත් දැකවදාලේ නෑ. ලහු පරිවත්තං හටගත්ත ගමන් නැසෙනවා. අපිර වැඩක් නෙවෙ ඒ. යට ආවසනෑ වැඩි කල්ලඉන්න . ලහු පරිවත්තං සිතට ලෝබෙන් දේසෙන් මොහෙෙන් බැඳෙන්ට ගාමතම අර ැන එක අමතක කර හතර හදන එක පටන් ගන්නේ. එනිසා සමාජයේ පුරුදු කරන්නේ මේකට එකතුවෙඩ බුදුරජාණන් වහන්තේ භාවනාව කියලා උගන්නන්නේ ඒකට එකතු නොවීන් බුදුරජාණන් වහන්ේ කට එකතුන්නට කියවා ලෝබය සංස්කාරයක් දේසේ සංස්කාරයක් මොහේ සංස්කාරයක් මගේ මම මගේ ආත්මකොට ගැනීම හෙවත් නිත්‍යසුක ආත්මකොට ගැනීම කළේම ඕකයින සේරම දෙනා. හොඳයි එකතුේ නැත් නම්මකොද වෙඩ යන්න්න ඕනෙන හිතට හම ඉන්න බැරෙන යන්ද ඕන. එනම් අපට එකතු වන පුරද්ධ විශාල බලවත් සිය දහස් වතාවක් එකතු වෙලා තිබෙන බැවි. දැන් අපට එකති එන වෙන පුරුද්ධ දියුණු කරන්න වෙනවාඒ එන වෙලාවට කට එකතු වීමෙන් සසර හැද සංසාර දුක්කයට පත්වෙන සිදුවේ. බුදුරජාණන් වහන්දේකට එක තුලා බලවත් කරන එක නිම්බාඩන් කියල දේශනා කරනය සංසාරංක කියලා තියෙන්නේ නමුත් මේ ජීවිතය තුළ ේතුන් දෙනම රදාාන්ඩ පපුළහන හිතේ තුළේ ලොබක්කේදෙක්කේ මොහක්ක නිබා. ඔබට තියෙන්නේ ලෝබේදී ලෝභේෂය කරන එක දේසේදී දේශේෂය කරන මොහේදී මෝහෂය කරනක. ය අද අමුතුුවෙන් ඇතුන් අද ින්ටෝනෙ න තියෙන ඇඳුම ඇති අමුේ බොෝයදවසයන ක ෙන්ට වනත් නෑ උදේ යද වුණහම අනබදම ත්‍රිට හම තැන කි කියවල ලා පෝයදසිීල සම්පන්නෝ කියලා ගා පදත්තියන කිය නෑ සබ් දශී සම්පන්නෝ කියලා තියෙන්නේ අපේ සමාජත්තම පෝට සිල්ගත්තය බුදු හම අයට පත්ත එච්ච කාලේ වාරණයට වලකින්ට දුන් වහන්ස වදාර ර කාන්ීලේ හැම ොහොේ ද හැම හොතක් පසාමකද මේ මොහත හැම එල නිදැ හිටනවේඒරම වචන දෙක් විිතරක් කියන්නන් තේරුම් ගන්න ලුවන්යට පුද්ගල යාරකට සීලය සික්ෂ බද සංවරයයි නිවන් ගෝනි පපසිනව ආරය පුද්ගලයාරක සීර අරිය කාන්ස සීලයඒක පුදගල සංවරය මේ සික්ෂා පදනව ඒ ඒ මොහොතේ ඔය තිවිධ විතාර්කය නොයනයකතමයි අරියන්ත සීල කියයන්නේ. ආර්යන් කැමති සීලය මේතරම් මහා විසාල ප්‍රමාණයක් බන්න ඔබේ ඔලුවට දාන්න මටවඕනකමක් නෑ මක එක මේ පොඩි දෙයක් කරන්න පොඩි දෙයක් කලොත් හැබැයි ලොකුමදේත් සියල්සියල්ලත් කරෙනවා ඔබාතින්ොමද අපි උදාහරණයක් ගන්න දැඟති වැඩි ම පැහැදිි කලාෙ නැ බ කල්පනා කලා බලන්න දැන් මෙහෙම හිටියට ගේ ඔබ අතින් සිදුවන සිද්ධයක්ක් කල්පනාවට එකට කල්පනාව සිතුවිල්ලක් වසය දකින්න පුළුවන්ද උද්දාමයට හෝ පස්ජාත්තාපයට පත්වෙනවාද. එදා සිදුවන සිද්ධිය පස්්චාත්තාාවපට පත්වෙනකොට අද මතක්කනකොටත්ඒ දැවී දැවී යනෝ. අන ඒක සිතුවිල්ලක් එතර නි පරණ දැ වෙලා වර අය හදන්න බෑැගන්නොග ඉග එක රන්න. අන්නහෙම පරණ ජාති හිතට එනකොට එක සිදධියක් කසේෙන්දක් කට පරදුවෙන් දෙපා ගතවුණන අතීතයක් නොදන්න කාල කර නිසා එකට සැලෙන් නැතුවන්ඩ අ එකතු නොවීමෙන් යන්ධාරන්ද එකට බයවුණොත් ඇලෙන්ඩගුත් ගැටෙන්ඩගුත් අපට වදදින අයා ගනගත්ත නැත්න යෝක වා ගන ගන්ඩිපා කියලා කියන්නේ ඩට එනිසා සිතතේ සිතුවිල්ල හටගෙන නැසෙන මේ නඥ්‍යාය ඔබ පාවිච්චි කරන්න මොනුවන් විදින්දද ලෝබයෙන් දේසෙන් මොහෙන් විදින්ට ික් හට අපි කතා කරනු. මේ පිළිබඳව මම දකින කරුණත්තිවා. අ අවධූතැන් පටන් ඇත ළමාකාලපටලන් පටන් එකතුවෙඩ වැඩෙන්ඩ වෙලාවක් කලාවත් තිබුණ නෑ පොයිදවසසිරි තරක්න මේ වරුුණේ පොවිදවසිතය නවයි වැලකු දදි පරු ාදධි වාහනේල වද ගෙන නිදදි උගන්න අදි දේශපාලනය කරද්දි ඉඩංහම කරද්දි සහදරින් අතර සමගී අසමෙන් ඕන එකකද මෙම වැඩෙනවා. එනම් ඔ තේරුම් ගන්නවට වැඩෙන්ඩ වෙලාවක් තිබුණ නැත්නම් ප්‍රාණය කරන්නත් වෙනම වෙලාවක් බුදු ශාසනය දෙන්නේෙ නෑ. අපි රට එහිම තිබුණට වෙලාවත් ඕරගඩ. මේ වර්තමාන මොහොතේ එන එකත් එක්කලා සටනතියා ගන්ඩ එයාට හු දෙදට සූදානන්න්න. මේ හලතුර හමුදාව මර්ධනය කරන්න බුදුරජාණන් වහන්සේ ඔබේ හිතේ වෙනත් මිත්‍ර හමුදාවක් වැදියුුණු කරගන්න කිය ලකිේනවා. ඇ දෙ ලෝක හංග්‍රම දිහම තිබුණේ මිත්‍ර හමුදා කියල පැත්තක් කරහතුරන් වර්ධනය කරන්න. ඒවගේ මේ ලෝබ දේශමූහා කුසල චෛසික කීවට සද්දා සති හිරියොත්ත අපා ෝබ කුසල ජයිසිකගේ ලා න්න ලෝබලොට ෙහිව සටන් කරන්න වැඩෙන් ඩඕන කාරණාවට සද්ධ සති හිරි කියලා කියනෝ ඒවා බින්ද වෙන තියනෙ වැඩිලනෑ එක වඩන්ඩ ඕන වැඩිදවුණු කරන්න ඕන අරවා බින්දුව වන සීටත් එක් හටත් තර හා ගහි අර ලෝබදේ හ ලවත් වෙලා ඒ වැඩි නිසා බලවත් වෙලා ඒවා වැඩිනකොට අරවාහීන වෙලා යනෝ දැන් මතුන් දෙෙනනාගගේ ගෙරින් ගෙදරවන්ඒලවා දැමීම හා රය බලවත් කිරීම අපි කරන්න වෙන එනවිට එකතු වී පවත්ත නවාද එනට එකතු නොවී අතහරිනවාද. සංසාරී පුුරදුකර එකතු වී පවත්තන්ද නිසා මුට්ට සති තමයි වැඩුණේ. මුට්ට සති කියන්නේ මුලාහුස හය කියන එක. ද මුල්්ට සති වඩල බෑ සම්මා සතිවඩන්ද වෙනවා. එන මොහොතට එකතු නොත් සතර හැදෙනවා එකතුනූ නොත් බැහැර වෙනවා. මම කිවොත් එහෙම එකතුවවාට නිත සුකාත්ම කියන්නේ එකතු නොවනවට අනිතත්්‍යය කියන්න කියලා තේරුම් ගන්න මාරුවේයට එකක්නේ ඇයි ඇති මේ බොහොම කල් ස්කෝලෙකහිම් උගන්නලා ඉගනගෙන පොත් භාවිතා කරලා කෙස්සලා නනිත්‍යම නිගන ගත්තේ. මල් පරව නානිත්‍යම නිගන ගත්ත බාහිරෝක තිද දල් කඩලබද යනක බුදුහාහමුදුරදාලා අනිත්‍යයල නිග ගත්තේ නෑ ඒක අනියත බව බදුරාන්දේ බහිරවස්තුල නීත වක් දේශන කරල නෑ. උන්වහන්සේගේ අනිත්‍ය තියන පංචුපදානස්කන්දය තුළ විතරයි. පංචුපාදානස්කන්දේයට නදේවල් අනිත්‍ය බලන්ඩුවන බදුන් නැතියන්ද. අපි පංුපානස්කන්දීනව නිත්‍ය බලනොය එකයි ලබදේ හ ලගත් යි දැන් ඕ ඉගනගන්දයන්න ඕන නෑ දැන් මේ මොහතට එන්නේ කෝකද? අ දැන් ඉන්න සපපුරුස භාවෙන් එහා පැත්තට කල්පනාව යනවාද වචන පිට වෙන්ඩ යනුවාද අතති අළගහල පහලදිනක් මළ ගන්ඩ ඉතනෙනවාද අන්න ඒක නොකරයින්ඩීගෙන ගන්න. ඒ සසර හදන පාරයි ඒ මෙෙන් යන දවසට පවෙන් පරලො යන පාරයි ද දෙක අන් රම් චර බෞද්ධයක් කලායින්න බෞද්ධම පම්මේලනයට තැනටැවිදිින් න්න ඕන ඕවන කැලේක හිටියත් පුළුවන්න්නේ එ ලබාගත්ත කාරණයේදී අපි හැමදාම මෙ හින්දාවෙෙන අපි හැමෝ මේ කතැල්ල යනදව සත්තිය නවා දෙපයින් යන්න ත්නෑ කයිල් යන්න ත්නෑ ඕනඇන්ද පරලොයන් පවතිබුනත් පවෙන් පරව නම පින්ති වුණුත් පිනින් පරලොයන ්‍යයනක සල්ති වුත් ධ්‍යාකු සල්ලුවින් පරලවයනවා තිබුණු ැත්ම අන්න මේ මිනිසුන් ජීවත්වෙලා ලෝභ දේශ මොහ ඇයටදේ පව් එකතු කරලා පාපමූලයෙන් ජීවිතින් එහ පැත්තට අපා එහදාගන්න ඔයන්ද ඒ පවේ උපාදාානය තුළ ත් පෘදජ්‍යනට ක ද ා පුද්ගලලා පින හොඳ වනත් පිනත්තු පාදානරගන පින පරලොයන් හදාගන්නවා මනිස්ස ලෝකෙ හා දිය ලකට. ධ්‍යනකොදගත් ද්‍යානයෙන් පරලොයන් හදාගන්න ඇතකට බම්බලෝ මේ තුනෙෙන් පරලෝ යාමතමයි බුදු හාමුදුර පහල වනකට ිනිස්සු කර හිටිකට දක්ක යි දරගන. මනද කියන්න බුදුරාණන් පරොෝයාම ගනව කියලා මටහම්බේලතින බදුරජාණන් වනන්ස පරලව නොයාම ගැන්නවායි කියලා. අබුදුජාණන්ේ පරලෝගයා කියන්නේන තැරිුත් හාමුදුරු පරලෝගයා කියන්නේ කියන පිර නොන් වැඩිය. ඒකට තමයි පරලෝ නොයාම කියන්නේ. අ ලෝබ දේශ මහ ියමුතුරු පරලො යන්ද වවා එ ැති දවසට යන්න පරලවක් නෑ. මේ ඔට ලැබීතිවන ඉදිරි කාලවක්වානුව තුළ ඔබ කැමති නම් පොතත් පතක් වන මලහ පනපාතු ගාන්නඩ යොපල්ළ ැටුවක් නෑ. නමුත් ඒක ආදමික ජීවිතය නම් අපේ අවගේමක ජීවිතය පෝවේ දවසයි මොකදද බෝධයයි චෛත්‍යයි එමනැත් නම් බෝධි පූජාවයි විතරයි. අරයට සිකුරාදයි පස්වතාවක් යාඥා කරණයකයි අනිත්තයට ඉරිදයි බයි බලයයි. එකේ ආගමක ජීවිත ය පුළුවන්ද තවත ආගන්ද හඇත්තිමන තේ පොතේතිය දේල් කරන ආගමක ජීවිතය. දැංවබ දකි නොද තුන්ගොල්ල නැත්තන් දහගොල්ලම ලෝබ දේශමලවත් කරක කරන්න කියලා. අන්න මම මගේ ඇසින් දකිනෝ මෙමනි සුන්ඩාගමික ජීවිතයක් නෑ බොරු කරන්නේ මේ මේවල් ගැමරින් තේරුුණ ගත්ත ලෝබ දේස වඩන ඕනෑ මනුස්සයක් මේ ලෝකේ ඔන්ට ආගමික ජීවිතයක් නෑ. අර අවට නබොරුවට ක්කෝටම පවින් හෝපිනෙන් පරලො යන්ු සිද්දුව වනවා ඒක බුදු දහමටිතරක් කතාලද යක්නවී. එනිසා මම දකින ආගමික ජීවිතය සමස්තව ඕනෑ ආගම කොයි චාරිතයක කරගත්ට අපට ප්‍රශනයක් නෑ නත් ලෝභක්කදේසක්කේ මෝහක්කේ අන්න ආගමික ජීවිතය එන්ඩරලා එකතු වී බලවත්කිරීම වෙනුවට එඩ ආපුුවක්ට එකතු නොවීමෙන් සූ්‍ය වනි මේට දාලා දම් පෙළවපිටක ඇතිෙනවා ම ඔබගේ මනස එච්චර ව හෙස් වන්න කැම තිනේ ඔය මම කියපු එක පාලියෙන් පෙළදහමක්ව සන්තියනෝ වරදින පෙළ දහම එකක් තියෙනවා නිවැරදි කර ගන්න පෙළ දහම තවකක්තියනවා පෙරෙන ඉන්නව නම්ත් ටිකක් සරලුව කියලා දෙන්න මේක සිදුවෙන්න ජීවිත තුනක් කියලා හිතන්න එපා මේ සිදු වෙන්නේ ඔබේ ඇස තුළ කන තුල නාසේ තුළ දිව තුළ කයතුළ නැත්නා ස්මනෝධවාරය තුළ එතන සිදුවන සනික සිද්ධිය තමයි බුදුරජාණන් වහන්ස පටිච්ච සමුප්පාදය කියල දේතනා කරලාබී පටිච්ච කියන්නේ හේතුූපයක් එකතුවෙනවට සං උත්පාද කියන්නේ එකර හට ගන්නවට සං උත්පාද සංකයන්න එක තුව නට උපාද කියයෙන් හට ගන්නවාට ඇ කනේ නාසේ දිවේකාය හේතු කීපයක් එකතු හටගන්න ඇද ඇහ නම් ප්‍රසා භේගෝච රූපය ආලෝකය මනසිකාරය චක්කුම්පස්සය සැපදුකාන් පටිච්ච වෙන කාරුණාටික දැම ඇහේ වෙන දේ තමයි බනපොතේ තියෙන්නේ ඇහේ කනේ නාසේ සිද වෙන දේඒටක මපාන් පමාද විහාරිත්්‍යය කියල කියේ න ඒ එකතුව හැටි කියලද නමිනිසා ඇහි කනේ නාසේ තුනක් එක තුනහම තමන්ගේ පරණ හිතේතියන තරහ ෝබේ ඇතෙන්ටෙ නොලු තින්න සංඟගති පස්සෝ ඒක තම තන් හුරු පරිදි විදිි ොලු පසපච්චා වේදනා විදින්න ගාම එකක ඇලි නවලු ේදෙන පච්චා තන්හා ඇලු හමකට බැවි නොවු තන්හා පච්චා පාදාන බැඳුරහම මේ සිච්චාභ්‍යන්තර හැඟව වාල උපදාාන පච්චා බව ඔන්න පෙළදහම ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණකට මුලාවීමේද සිදුවන පෙළ දහම ගත්ත් ත්න ි ඕක කරනවාට කියන්නේ පමාවෙනවායි කියලා ඕක කරන්න එපා කියනෙ කර මයි භාවනාව කියන්නේ. ප පස්ස වේදනා තන්හා උපාධාන බව සමානයි අවි්‍යාපච්චා සංකාරා විද්‍යා සංකාර හැැයි අනි පැත්තරතින පස්ස නිරෝධ වනොත් වේදනාතන්හා උපාන නිරෝධය විද්‍යාවිමුක්තියයි කිය. පස්සේෙන්ම නිරෝධයි පටන් ග්ඩ ඕනැලු හටගත්ත දෙට එකතු නොවීමෙන් අවසන් වනිකරතමයි පස්ස නිරෝධේකයන්. එ ඕනෑම විතර්කයකට ගගන්න පණගන්න කපාගන්න කොට ග්ඩ එකතු නොත් වර්තමානය රහා නාගතයට පැවැත්මක් හදනවා. එක තුනුනොත් අරචිත්ත න්‍යායට යටත් වෙනවා හටගත්තදේ මැස නැසෙන්ට ඕන. අන්න අපට සිහිය තියෙන් ඕන මේ අතිීතිෙන් අපිකට එකතු වෙලා පාත්වනක වට අතීතය එක නොවී මේ අන්ඩරන්ද. ඉතින් දවසට කීවතාවක් පුළුවන් හිතු දන්න සිය දහස් සතාවක් පුළුවන් වෙනවා. තේරෙන් ගණන්නඩ තේරුම් ගන්ඩ. අදය සත්ත රජුරනම් පස්සේතමයි තේරුුණේ. ඒ පස්සේ මනුස්සෙන්න්ට තේරෙනවට බුදුහදුරු නමක් තිීල තියෙනවා. පච්චා ජාත ප්‍රත්තිය පස්සතමයි මතක්කුණ ගහල බැනල ඇවිදින් ගෙතරගින් තමංකර වැඩි වැරදි නීද ිනිිතිය ැවිදිින් මතක්කෙන්. වැඩේ කරන්න කරනකට මතක් වනත් එහෙම තකර සහ ජාත ප්‍රත්ති කියලා වැඩි කරන්න ඉක්ස්සල්ලම වලක්න කොටක ඇවිදි එනම් පුරේජත ප්‍රත්තිකයන වැඩට ඉස්සර වෙලාසිහය නොමේ වැඩි කරන්න නරකයි සිහය කිය යෝක වලක් වන එකට රුණ මර ඔසමි ගනමිතබමික කියා ඉන්නෙට එක කවද්ධර්ග ලළු බරුවක්සිහිය ත්‍රවිධ විතර්කයට එකතු නොවෙන්න්ඩ එතෙන්ඩ මේක වලක් කන්ඩේ න එක සහිය ඒ වඩන් දනෝ අපමාදෝ අමත පදන් පමමාදෝ මචනූපදන් සයෙන් කටයු ර කරන ප්‍රමාදය මරණයට මගේ සවියෙන් කටයුතු රීම අප ප්‍රමාදය එකතුවීම ප්‍රමාදයයි ඒ නරමුණට ලෝබ දේශම වහසයෙන් එකතු නොවීම අප ප්‍රමාදයයි මේක තමයි කෙලෙස් නසන මන්තරේ ඔබට මේ පරිසරය තුළ බට අදාල පරිසයක් සකස් වෙලා තියෙනවා. ඔබ ඒක තුළ ති්‍රවිධ විතර්කයට එක තුනව න්න සහ පාච්චි කරන්න මට බනතියනවා දායකන්ගේ වැඩතියනවා දරුවන්ගේ වැඩතියනවා ගමේ දරුවන්ගේ මගෙනවයි ඒ මට තියෙන වැඩ ටිකේද තමයි ඒවා ෙදදාහදාගන්න ගිහම තමයි රට නිදග තුර ර නකට හරිසුර කතනය කතා කරලා අහනකො තමයි ඔන්න ම තිවිද විතාර්කය පදනවාන ලාගන්ඩුවන යි ම එකට මේකට වෙලාවක් තැනක් නෑ ලකින් තම තමන්ගේ සේස්තය තුළ ප්‍රවිධ විතර්කයට එකතුනවීම බදු දම දර්ශන බාවනාවයි. ඕන කෙනෙකුට හරි අමකට කියන්න ලේසි කළබුදු දම මහොක පොත් මොකක්ත් දැ ගඩන බුදුරජාණ හන්ේ උපන්තැන ලංකාවද ද අදක ැනගන් නෙන අවුද ද ශස්සියයක් ශසනී තිහස වෙච්ච මොනදවත් දැ ගඩ ඕනෑ ඕට මේ ත්‍රවිද විර්කයට එකතුනේඩ පුළුවන්න බදුන් වහන්සේ සරණ යනවා බුදුන්වෙේ අනෝ මෙතරම් සරල දහමක් මේ තරම් මිනිස්සුන්ට අමාරු කලේ ඇයි කියලා මටම හිතාගන්න බෑ නිකං හිතන්නක සුනීත සෝපාක පටාචාර රජ්ජු මාලා අයන්න අනුවත් ඉගෙනගන්න දුන්න නැති අහිංසකයෝ මේ බුදු බන තේරුම් අරගෙන දුකින් මෙිු සුනට සෝපාක ේන බුදු හම උපද හතක්කට තින ඔට අපට තේරුම්ගන්න බැවින්න කාරන කක්ද අමරුුණ දෙක තුනාතරත් තියෙනවානේ ඉතරම් බරපතල කරන්න හොඳ නෑක අමාරු කරන්න හොද නෑ මෙ බොහම සරල දෙයක් මමෝ ඒක පෙලකින් විතරයි මතක් කලේ තව පෙලි හතක්කටත් තියෙනවා මේ සරලම පේලිය මොකද ඔට කියන්න උසාහ කළේ ඔබ මේ ජීවිතය සන්දය සමය ඉන්න ගවම් මොකද කරන්න ඕන කැමති නම් මල් පූජ කරන්න කැමතිනම් වන්දනා කරන්න ඉඳගෙන ඉන්න ඒ ඇතහන මත්නෑ හැබැයි ත්‍රවිධ විතර්කයට ඉට දෙන්නපා. ඒවා අවහම යන්ද කියන්න. එකතුීමෙන් වැඩේ එකතුනුවීම ඒවට ආහාර හම්බුවවෙන්න එතකොට ප්‍රහණ වෙන්න පටන්ගන්නවා. එකක චිත්ත අභ්‍යන්තරේකින් හිස්සෙනකොට මේ මනුස්සකම පිපෙනවා. නැති දවස ාහිර ඔ ල ඔබ අවස්සන් ැරි බවතේරෙනවා එතකො ඔබ බුදු ලඟ ඉන්නවා කියලා තරෙයි. බදුන් යාම ක කියලයිකට කියන්න. පික් අත යහ බදුන් හන්ක ර යක. ඒතමයි නියම බුදුන් වහන්සේ. ඔබේන කල් බලංගවා ලෝබදේස මහ මනමති ගල් පෙරලමින් ඔබ බදු මරන් හදන. ඔබේ හි ලෝබදේ මහට වැදවු කර පරලනවා බුදුන් ගවට එති න වරණ නිවන වැැහෙනෝ. මේේටික අයිකරහම. බුදුන් හමුවෙයි හිතින්වෙන්න මෙහමයි මගේ ඉලක්කෙ සකස් වුනේ පාිහුංගක් කතා කරන්නත් නැතුව මේ ඉන්නයට මහවුගාක් විශාල බන කියන්නෙත් නැතුව තමන් එදිෙන දාජීවිතය ගතරනකට ාහිර කරව මනත් හ දන්ටවන ඇඳුත් හෝදන්ට වන අනි ඇට උද් කරන්නත් ඕන ගැමතිනම් මල් පූජ කරන්න ව ව ඕෝ අතහන කර හහිරයනව ලෝක වන දේල් බදුරජාණන් වහන්සේ වදාළේ ඕ අකරද්දී පන්තල හිටියත් ආරණ හිටියත් ගෙදර හිටියත් මෙතැන හිටියත් කො හිටියත් ලෝභ කරන්න දෙ එපා දේශ කරන්න දෙපා මහෝ කරන්න. අන්නේ කිරීමෙන් වැඩේ නොකිරීමෙන් අතහැරයේ කිරීම නිත්සකාාත් මෝසයෙන් ගැනීමයි නොකරීම අනිත්‍යයි.ඒයි පංචුපාදානස්කන්දයේ අනිත දක්නකට සොෝවාන්නේ නොයි කියන්නේ. හටගත්තහම නැසන න්‍යයාය? අනාගතේ හදන්ඩ එකතු නොවවැට පාවිච්චි කරන්න එමනයි ඕ මංහිතන ඔබ මට ලබා තිබිෙන කාලය අවසන් වේදන යනුවයි කියලා යළිත්වතාවක්ම තක් කරගන්න මං මේ කියපු කාරණාව. ඔබයි මමයි මේ ලෝක ජීවත් වෙලා ජීවත්ෙන්න්න ගිහි පස්දුරින්මකටරන්නේ කාමවි තර්ගයයි ව්‍යාද තකය විහින්සා වි ර්කයට එකතු ලා බවත්. මේ අපේ ඇතුළ ඉඳගෙන අපට වදදිනෝ. මේ තුන් දෙනා ඉන්න කල්නම් ජීවිතය සැනසිල්ලක්නේ. මොක අපි වවස්සගන අපට වදෙනන ඒවල ම වැඩක කර ැිතම හිර යන්ද වන අත්ා නැත්තු ඉදන මරම් කන්දවන පරලෝගහිින් දක්කදින්ඕන.ේතුන් දෙ ජීතට රගන්න ඇැතික ගන්න තමයි බුදු දමේ බුද්ාගමික ගන්නවා නැත්ා ම ජීවිත කල කියන්නේ තරුම් ගන්න පුළුවන්න්නලොක දෙ අද සුනීතර තේරුණ කියන්න ඒක. ෝාකට තේරුුණා කියන්නේ එකනේ ඔබත් මේ බොහෝ නූන පාවිච්චකරපු පිරිසත් මංහිතන හැටියර් විස්්‍රවාමික ජවිතයක් ගත කළට ඒ පාවිච්ි කරපු නුවනාස්වයෙන් ඔබට මේ එක තේරුම් ගන්න පුළුවන්නම් බාහිර වැඩඩමී නවත්තන්ඩකී ලබයන්න ඒවා සමාජයට ඕනේ උමතරැතික බට ඕන කන්තුර වැඩික යාට ඕන බස්ස එක වැටි යාට න මේ එකක්වත් නවත්තලාර නවල් හැබැයිඒ එකක්වත් කරන්න බැද ලබදස මහ නොකර හොඳද ක්‍රියා බවට පත්වෙෙන්නේ. ඒක තමයි සබබපා පස්ස කරනංකු සලස්සූප සම්පදාගීලකයන්. ව්‍යපතල යනෝනම් මිනිස් සමාජයට ඔබට මෙතනින් එහාට මේක කරන්න කියල මංවදරිී ම හන්සිේවෙ අවරුදු පහල විසේ දරුවන්ට මෙමතනින් පටන්ගන්න කිය එතකො උන්ඩර වැඩ නක් ීම නතර වෙනවා තිහ කො ද ජීත තුව. මේක දීල තියන්නේ දස් සතයි අවරුදු හතයි බුදුරජාණන් වහන්සේ වැඩ හරියට කකොත් ඉටඩ කාලව ැතිු වැරද කරන් ගෙන්තම නක බුදුහරහන්ට ලැතිවුයි මැරල න්දගට ලැත්තිවුනව පාර්ථනා ක්‍රමට ලැත්තිවනේ. වැඩේ හවු අහුන් නැති නිසා. අනාගත බුදුන්ටත් විධ විතර්කය පහනේ එදා තියන භාසාාවෙන් ප්‍රාණයකිරීම රු හම කියන්න බනක් එෙමන. සේ බදරුටත් කියයාගන්න ැරුණට එක තමයි කරන්නති. රහතන් වහන්සේලත් එක තමයි කරලා තියන්නේ එනිසා සියලු ධර්මයන්ගෙන් පෙන්න්නන්නේ ත්‍රවිධ විතර්ක බලවත්වීම ම නිසා දුකට පත් කළයි ත්‍රිවිධ විතර්ක ප්‍රහණය බුදු සමයේ විදර්ශනා මාර්ගයයි. හරීම ලේසි හරීම සරලයි. කරලා බලන්.වෙන්නද බලන් එකකට තේ බුදුන්හන්ේ වදාද සතය බව ප්‍රි ල හම්බුවයනකට. ගො ගොගන්න ොටු ොට ලාලවන ගොටගන්න දිර රන ගිට පිදු දැමත් ගන්න වැඩදිෙනවා දාන්න නැත්තන්ති විචි ඉදර අන්නහෙම දෙයක් මේක. ඇ නිසා මමහිතනවා ඇස්පනීම නැතික ප්‍රශ්නයක් කරගන්ඩ වනෙත්නෑ වාඩලයින්ද බැරික ප්‍රශ්නයක් කරගන්ඩ වනෙත්න. පොත්තිේ වද වැරික ප්‍රශ්නයක් කරගන්න වනෙත්න යදිනි දා ජීවිතය අවශ්‍ය නම්්‍රතිකාරයක් බෙහෙතක් කරගන්න ඔබට හැකිනල් ළඟහල් අනිත් කෙනාට කරුණාවෙන් උදව කරන්න කවුරුද්දහ ප්‍රහම් බල ඇතුවවෙයින්න තමන් කිවුන්න්නේ හතුරුතුන්දි නායන වෙලාවට ඔන්න දැම්මං ගාථ පදදික කියන් දෙයන්නේ අවසානේ පලනිි පදින් පෙන්නන්නේෙමකක්ද ෝකේ අනිත් පැත්ත අනත්ත ජනනෝ ලෝබෝ ලෝබංචිත්තප පෝක නෝ අන්දන්තවන් තදන් හෝතී යම් ලෝබං සහතේ නරම් ො මිනිසාට ලෝභය අනර්ථයක් ජනනය කරනවා එක මොසවත් වුනහම ඇත්ත පේන්නේ. ලෝබෝ අත්තං නජා නාති දෝසෝ දොෙසේ තහව අර්ථය දකින්නේ දම්මන්න පස්සති. මොසවත් ව නැම් පස්සේ ඇත පේන්නේ. අන්න මිනිස්වුන්ගේ නැත්තම් බුදුහාමුදුරු පහලුවෙන් ඉස්සා මනස්වන්ගේ ක්‍රියාවලිය මේ ගාතා දෙකේ කියනවා. දැන්මං ඔබට කකිප එකක යෝජ ලෝබං පහන්තුවාන යම්කිසි පුද්ගලයෙක් මේ ලෝබය අ ලෝබ නෙයියේ නළුද්ජතින්න ලෝබ වෙන්ඩෝන තැන ලෝබ නොවෙනවනම්. නොයේ නදුස්සති දේශ වියවිුතු තැන දොසන කරනවාන. අරු කරන එක තමයි එකතුවඒක නොකරනවා කියන්නේ අයිතරණය. නැවත නැත් නැවත නැවතත් මේක කරන්න ඇැසෙන් කණින් නාසේදදි වෙන්කායෙන් නැත්නම් සස්තර හිරි අව්වේ අනු පස්සී විහරතය කියන්නේ නැවතනවොතත් බලවින් වාසය කරන්න කියන්න ඕකට මොකක් ධන්තිම ගාථපදය තියෙන්නේ ලෝ දෝසෝ පහි ඇතිය තම්හා හුගේ දසේ ප්‍රහිනවෙලා යනවා තල්ගෙඩිය නටවින් ගැලවෙන්නා අපේ තාලපක්කෝ බන්දනා තල්ගෙිය නටින් වේලු හම විදුහම නික්ම ගලන කරන මේ තමයි ම දක් ින්ඉට්‍රපිටිකේ පුරාතියාව භාවනාව එක විදිහකින් කරන්න පුළුවන් විදී දාරනු තේරුම් කරදීමට අවස්ථාවක්්‍ය දාදීම පිළිබඳව සම්බන්ධීකරණය කළ වූ මහත්මයට මුූලියෝ දන්දරවා වූ යෝලට ඉඩ කට ලබාදුන් නව ආයතනය හැමට විශ මේ මොහොතේ තමන්ට පහසු ඉරියාවකින් සවන්දුන් ඔබ හැම දෙෙනට විශේෂ ඉස්සුතියක් කරමින් දහම්මැසපාදාගනමින් අුගනිි පටි පදාවතුල නිවනින සැසන ජීවිතය අත්තිදින්නට මෙම කරුණු පැහදිලිකීම කිනිස්ශේවා හේතුවා අසනාවේ වයයි කියලා ප්‍රාර්ථනා කරමින් මම ධර්මාණු ශාස්සනාව මෙසේ අවසන් කරනු ලබනෝ. සබ්්‍යිහිතයෝවි වජ්්‍යන්තුූ සබ් රෝගෝ විනස්සතුූ මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහකයෝ නිප්හාන.